අද දින අපි විශේෂයෙන් අරමුණු කරලා තියන්නේ සාමාන්‍ය පෙළ මෙසරේ ලියන දරුවන් සඳහා විශේෂ පන්තියක්. එතකොට මේ පන්තිය තුල අපි අද කතා කරනවා සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අපි මේ පාර නැත්නම් අපි සාමාන්‍ය පෙළ විභාගෙට මේ පාර මොනවද දෙන පාඩම් अदालव සියලුම පාඩම් පුතේ ආවරණය වන පරිදි මම තව පන්තියක් කරනවා රිවිෂන් එකක්. ඒ කියන්නේ එක දවසේ මම පැය 7ක් විතර කරනවා. පැය 7ක් විතර කරනවා. මේ පැය 7 තුල මම කරන්නේ පාඩම් 15ම ආවරණය කරන එක. හරිද? එතකොට මම ඒක සමහර විට මේ Zoom එකෙන් කරන්නත් පුළුවන්. YouTube live එකෙන් කරන්නත් පුළුවන්. ඒ දෙකෙන් එකකින් අනිවාර්යෙන් කරනවා. හරිද? අපි ඉස්සලා ප්‍රශ්න යක් සාකච්ඡා කරලා ඉමු සහ මගේ වෙනම විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍රයක් තියෙනවා මම ඒක ඉදිරි සතිය තුළ ඔයාලට නිකුත් කරනවා හරිද ඒක නිකුත් කරන්නේ මගේ අර පාඩම් 15 විශේෂ සම්මන්ත්‍රණේ ඉවරුණාට පස්සේ අද දින සහභාගී වෙන අය සඳහා ඒකට සහභාගී වෙන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ දැන් අපි එමු ඒත් එක්කම ආපෞසරයක් කියලා මතක තියාගන්න අද ඒ කියන්නේ මේ දිනේට සහභාගී වෙන දරුවන් සඳහා නැවත සැරයක් මේ පාඩම් 15ම ආවරණය කරන්න සම්මන්ත්‍රණයක් කරනවා හරිද ඊට අමතරව මගේ අනුමාන ප්‍රශ්න පත්‍රයක් නිකුත් කරනවා පැහැදිලි කිරීමකුත් සමග ඒක ඔබේ WhatsApp group එකට එන්නේ पेपर के अभी पटांगम पेपर के नत्तंग आ स्ट्रीम के दालती है ना वा पेपर के नत्तंग दालती है ना मम्मी का खालन उत्मा के दान मम्मी का करलती है ना वा हर द फालेवनी का बांदे आदान हा प्रतिदान है किया वन देखो मैं पुदारा टे मम्मी का नत्तंग वाट मुकद्दे कराने पुलवा मम्मी शेयर करलती है ना को वाट मुकद्दे स्ट्रीम छोटे का ආදාන හා ප්‍රතිදාන හැකියාවන් දෙකම පවතින්නේ පහත සඳහන් කවර උපක්‍රමයකද? ඒ කියන්නේ මෙතන අහන්නේ ඉන්පුට් සහ අවුට්පුට් කියන දෙන්නම කාගෙන්ද කරන්න පුළුවන්? පළවෙනි එක බලන්න ජොයිස්ටික්. ජොයිස්ටික් කියන්නේ මොකද්ද පුතේ? ඉන්පුට් එකක්. OCR කියන්නේ ඒකත් ඉන්පුට් එකක්. webcam කියන්නේ ඉන්පුට් එකක්. පුතේ ටච් ස්ක්‍රීන් එකෙන් තමයි මොකද්ද? इनपुट වගේම අවුට්පුට් කියන දෙකම කාර්යයන් දෙකම සිද්ධ කරන්න පුළුවන්. අපිට ටච් ස්ක්‍රීන් එකෙන් මොනවද කරන්න පුළුවන්?
දත්ත ඇතුළත් කරන්න පුළුවන් ඒ වගේම ඩේටා එකක් ඉන්ෆෝමේෂන් එකක් බවට පත් වුණාට පස්සේ ඒ ඉන්ෆෝමේෂන් එක අපිට ප්‍රදර්ශනය කිරීම සඳහා මේ ටච් ස්ක්‍රීන් එක භාවිත වෙනවා මේකේ අති කාර්ය බහුලයි ඒකයි ඔයගේ දුරකථන ඇමතුම් මගහැරෙන්න පුළුවන් මොකද අපි හැම තිස්සෙම ෆෝන් එකට වෙලා ඉන්නෙත් නැහැ නිසා මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් වොයිස් මැසේජ් එකක් හරි සාමාන්‍ය මැසේජ් එකක් හරි දාන්න. ඒතොර මම ආයෙ කියනවා දැන් අද සහභාගී ඒක පුතේ අද සහභාගී වෙන අය සඳහා පමණයි මේ අවස්ථාව දෙන්නේ. හරිද? අද සහභාගී වෙන අය සඳහා මේ පාඩම් 15ම ආවරණය කරන්න. සහ 11 ශ්‍රේණිය අපි අර චූටි කොටසක් දෙනවා ඒකේ වීඩියෝ දැන් මම මේ ටික රෙකෝඩින් කරා අද නිකුත් කරනවා ඒකත් එක්ක පුතේ ඔයගේ ඔන්ලයින් ක්ලාස් එක දිගටම තියෙනවා හරිද ඔන්ලයින් ක්ලාස් එක දිගටම යනවා ඕ ලෙවල් හෙටයි කියලා තියෙනවා ඈ ඒ සියලු මේවට සහභාගී වෙන්න පුළුවන් එතකොට මෙයාට එන්න ටච් ස්ක්‍රීන් ඊට පස්සේ පරිගණක දෘඩතැටි අකර්මණ්‍ය වලින් දත්තහා තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමණය කළ යුතු අනුගමණය කළ හැකි හොඳ පුරුද්දක් වන්නේ පහත සඳහන් කවරක්ද මේ 2019 ඕලෙවල් පේපර් එක මම මෙතනින් තමයි පොතේ පදනම ගන්නෙ 2019 ඕලෙවල් පේපර් එක මොකද මම ඔයාලට පොඩි දෙයක් කියන්න හරිද ඇයියේ කියලා මයින් අහන්න එපා ඔයා මේ පේපර් එක පස් පාරක් කරන්න හරිද විභාගයෙන් පස්සේ මට ඇවිල්ලා කියන්න මොකද තත්ත්වය කියලා ඔයා මේ පේපර් එක පස් පාරක් කරලා යන්න සහ මම අනුමාන ප්‍රශ්න කීපයක් දෙනවා ඒකත් පස් පාර ගානේ කරලා යන්න ඊට පස්සේ විභාගයෙන් පස්සේ කියන්න මොකද උනේ කියලා හරිද පොතේ මේ අනිවාර්යෙන් මං කියනවට ඒ දෙය කරන්නකෝ ඔයා මේ පේපර් එක පස් පාරක් කරලා යන්න හරිද හරි දෙවන ප්‍රශ්නෙට එමු හරි බලන්න විනාඩියක් දෙන්නම් ඔයා නිකන් හිතලා කරන්න තුන්වෙනි එකත් කරන්න මම තුන්වෙනි එක මේ ළඟදිත් ඔයාලට කියලා දුන්නා තුන්වෙනි එකටත් ඉරි ගහන්න දැන් මේක ඔබ ළඟ නැතිනම් මොකද කරන්න ඕන මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න
स्क्रीनशॉट එකක් දාගෙන ප්‍රශ්න අංක ලියාගෙන උත්තරේ දාගන්න उपकरण हरदेट कालीम මේ දාපු link එකේ සියලුම විස්තර තියෙනවා input device සහ මෙහෙයුම් පද්ධති සම්බන්ධයෙන් හරිද පුතේ පැය 25ක්ද 30ක්ද තියෙනවා මේ lesson එක පැය 25ක් හෝ 30ක් තියෙනවා ඒ පාඩම තුල තියෙනවා සම්පූර්ණ
input device, output device, පාඩම් ඔක්කොම තියෙනවා computer memory. හරිද? ඊට අමතරව ඒකේ තියෙනවා මෙහෙයුම් පද්ධති පාඩම, OS පාඩම තියෙනවා. ඒ කියන්නේ 10 ශ්‍රේණිය පුතේ අපේ පාඩම් 9ක් තියෙනවානේ. 10 ශ්‍රේණිය පාඩම් 9යි 11 ශ්‍රේණිය පාඩම් 6යි. සියලුම පාඩම් 15කටනේ අපි මොන දෙන්න ඕන? එතකොට මේ පාඩම් 15 අතරින් ඔයාට මෙතන පාඩම් ඒ කියන්නේ මේ කොටස තුල පාඩම් 4ක් පමණ තියෙනවා. ඒක හම්බුනේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න මේ පන්තියෙන් පස්සේ මම ඒක අපහු ඉවන්නම්. හරිද? එතකොට input device හරිද? output device අපේ පරිගණකයට දත්ත ඇතුළත් කිරීම සඳහා යොදා ගන්න උපාංග වලට කියනවා input device. පරිගණකයෙන් තොරතුරු පිටතට ලබා දීම සඳහා භාවිත කරන උපකරණ වලට කියනවා මොනවද? output device කියලා. ඊට පස්සේ දෙවෙනි ගණන පොතේ පරිගණක රුඩතැටි අකර්මණ්‍ය වලින් දත්ත හා තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා නොගමනය කළ හැකි හොඳ පුරුද්දක් වන්නේ. අපතේ ෆයර්වෝල් එකක් කරා කියලා ඒක වෙනසක් වෙන්නේ නැහැ. ෆයර්වෝල් එක යෝග්‍ය වෙන්නේ ගොඩක් ඔය වෛරස් සම්බන්ධ වලට. ප්‍රති වෛරස් එකක් එහෙම වෛරස් සම්බන්ධව. ඊට පස්සේ හෙලෝ. ඔක යන්නේ. उपास्तवा ඔයාගේ පරිගණකයට මොනයම් හෝ ගැටලුවක් වුණොත් ඒ කියන්නේ hard disk එක පිච්චුණාද මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාගේ දත්ත ටික පුතේ සුරක්ෂිතව තියෙනවා. දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙන බෑකප් කියලා අපිට ඕන නම් Google Drive එකට බෑකප් කරන්න පුළුවන් ඒ විදිහට. ඊට පස්සේ පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදි වන්නේද? එකක් තමයි පුතේ මම ඊට කලින් චුට්ටක් මේ පරිගණක පරම්පරාව වලට මතක් කරලා ඉන්නම්. පරිගණක පරම්පරාව වලට මතක් කරලා ඉන්න. පුතේ පරිගණක පරම්පරා ගත්තාම පළවෙනි පරම්පරාව දෙවෙනි තුන්වෙනි හතරවෙනි සහ පස්වෙනි පරම්පරාව කියලා අපි ඉගෙන ගත්තා. හරිද? එතකොට මේ පරම්පරාවල මුතේ පරිගණකවල පරිපත සඳහා සර්කිට් එක සඳහා විවිධ වූ තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරා. හරිද? පළවෙනි පරම්පරාවේ පරිපත සඳහා භාවිත කළේ රික්තක නල අපි ඒකට කියනවා වැකියුම් ටියුබ්ස්. ඊට පස්සේ කාලය ගත වීමත් සමග මේ රික්තක නලවල විවිධ ගැටලු ආවා. හරිද? කාලය ගත වීමත් සමග මේ රික්තක නලවල විවිධ ගැටලු ආවා. ඊට පස්සේ තව ක්‍රමයකට මාරු වුණා. ඒ තමයි ට්‍රාන්සිස්ටර්. ඊට පස්සේ තුන්වෙනි එකට ආවා. පොතේ රික්තක නලවලින් ට්‍රාන්සිස්ටර් වල වැකියුම් ටියුබ් වලින් ට්‍රාන්සිස්ටර් ट्रांसिस्टर वलिंग आवा अनुकलित परिपथ लिया गंडो ना लिया गंडर अभी मैं क्या कहना इंटरग्रेटेड
circuits IC කියලා කියනවා IC ඊගාට පුතේ හතරවෙනි එකට ආවා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ අපි මේකට කියනවා very large scale integrated circuits VLSIC නැත්නම් පොතේ VLIC කියලා කියනවා පස්වෙනි පරම්පරාවට ආවා අධික ප්‍රමාණයේ අනුකලිත පරිපථ අපි ඒකට කියනවා ultra large scale integrated circuit කියලා ULSIC ULSIC කියලා කියනවා පොතේ ULIC කියලා කියනවා එතකොට මෙන්න මේ ටිකෙන් තමයි පරිගණක પરම්පරා පිළිබඳව ෂෝට් නෝට් එක හරිද මේ වගේ දීර්ඝ ෂෝට් නෝට් එකක් බලාපොරොත්තු වෙන්න මම කිව්වර පාඩම් 15ට අදාළව මම මේක කරනවා එතකොට ආපහු එමු ප්‍රශ්නෙට අනුකලිත පරිපද හඳුන්වා දෙනු ලැබුවේ පළමු පරම්පරාවේ පණෑන පුතේ අනුකලිත පරිපද කියන්නේ තුන්වෙනි පරම්පරාවේ නම් මෙයා වැරදි. රෙක්ටැගනල් හඳුන්වා දෙනු ලැබුවේ එයත් වැරදි. ට්‍රාන්සිස්ටර් හඳුන්වා නැහැ පුතේ ට්‍රාන්සිස්ටර් නෙමෙයි හඳුන්ලා දුන්න තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපද. එහෙනම් එයත් වැරදි. එහෙනම් අතිවිශාල ප්‍රමාණයේ very large scale integrated circuits සිව්වෙනි පරම්පරාවේ හරිනේ දෙක. එහෙනම් උත්තරය අංක 4. උත්තරය අංක 4. පුතේ මේක මේ ෂෝට් නෝට් එක දාගන්න දාගෙන වාගේ මේසේ පේන තැනකින් බිත්තිය දාලෝගෙන තියාගන්න විනාඩියක් දෙන්න OCR කියන්නේ පුතේ ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නයිසර් ප්‍රකාශ සලකුණු සංජානනය ඔය පේපර් ඔය අපි කියන්නේ ඔය පරිගණකයෙන් ප්‍රශ්න පත්‍ර බලනවා කියලා නේ වගේ වැඩ වලට එයා යොදා ගන්නවා ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නයිසර් OCR प्रकाश सलकुनु संजानने දැන් මම ආයේ මේ පැහැදිලි කරනවා පුතේ මේ 2019 මම ඉවර කරලා මගේ අනුමාන ප්‍රශ්න පත්‍රයට එනවා හරිද එතකොට මේක දවස් 4ක විතර සම්පූර්ණ කොටසක් ඒ දවස් 4ෙන් මම එක දවසක් අරගෙන මම මොකද කරන්නේ එතකොට දවස් 4ක් ආව කියලා වෙනම ආයේ හතර පාරකට සල්ලි ගන්නෙ නැහැ හරිද ඒකත් මතක තියාගන්න මම ඔයාලා වෙනුවෙන් අදේන අදාපු අය සඳහා මේ පාඩම් 15ම මම රිවිෂන් එකක් කරනවා පැය 6කින් අද හවසට මම මේ පිළිබඳව දැනුවත් කරන්න පොඩි නේ හරිද පාඩම් 15 විශ්වාස කරන්නේ මම ඔක්කොම ටික ආවරණය ඊයේ ගෙදර යනකොට පාන්දර 2යි හරිද බොරුනම් S2 දිහා බලන්න S2 රතු වෙලා තියන්නේ ගෙදර යනකොට පාන්දර 2යි. එතකොට දැන් වෙලාව කීයද? පැය 2ක්වත් හරියට ඇත්තටම නිදාගත්තේ නැහැ. මේ දවස්වල මාර මහන්සියක් වෙනවා පන්ති වැඩවලට. හරි මේක දාගන්න. මේක දාගෙන මේ ෂෝට් නෝට් එක පොතේ මේ ඔයගොය පේන තැනක බිත්තිය දාගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. නැගොතේ මේ ඊනා රෙකෝඩින්ග් වගේක් තිබ්බ අපි ඔය ස්ටුඩියෝ එකේ රෙකෝඩින්ග් වගේක් කරනවා ඒ පන්ති වැඩවලම පන්ති වැඩම තමයි එහෙම හරි මං ඉස්සරහට ගත්තාම පේන්නේ නැහැ ඉක්මන් කරලා ලියගන්න
कुमार श्रीलंका राज्य සන්නිවේදන තාක්ෂණයේ යොදාගැනීමෙන් තම රටේ පුරවැසියන්ට ව්‍යාපාරවලට සහ වෙනත් රාජ්‍යන්වලට සේවා සැපීම මොකක්ද එනං ඊ රාජ්‍ය කියලා කියන්නේ රජයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යොදාගැනීමෙන් තම රටේ පුරවැසියන්ට වෙනත් රාජ්‍යවලට සහ සමාගම්වලට මොකද්ද පුතේ සේවය සැපේන එකට හරිද එතකොට මේ රජයේ විසින් සේවා සපයන ආකාර කීපයක් තියෙනවා ඔතන අනිත් කාරණේ මේ සැරේ සාමාන්‍ය පෙළ ලියන අය සඳහා කොන්දේසි විරහිතව අසීමාන්විත විදිහට අපි වැඩ කරනවා ඈ එතකොට දැන් අද ඉස්සෙල්ලාම ආවනම් අපේ මේ සම්මන්ත්‍රණයට ඒ දරුව වෙනුවෙන් මම ඒකයි කිව්වේ මේ පාඩම් 15ම ආවරණය වෙන සම්මන්ත්‍රණයක් කරනවා හරිද එතකොට ඒකට අනිවාර්යෙන් ඔයාලා සහභාගී වෙන්න මම මේක YouTube live වලින් කරන්නේ YouTube live වලින් කරන්නේ කරලා link එක දානවා මොකද මේ දවස්වල අපේ O level set එක අල්ල ගන්න හරි අමාරුයි හරිද ඒ නිසා ඔබට පහසු වෙලාවක ඒක බලන්න පුළුවන් නමුත් ඒ අදාළ වෙලාවට මම ඒක ඔයාලට ප්‍රීමියර් වෙන්න දාන්න. කවද්ද සර් එක කරන්නේ? අපි එක කරමු පුතේ. අද හවස වෙනකොට මම ඔයාට විවිධ මාතෘකා වලට අදාළ අනුමාන ප්‍රශ්න කීපයක් නිකුත් කරනවා සහ ඒවා අපි සාකච්ඡා කරනවා. විසි 3නේ 24 ඒ කියන්නේ හෙට පාන්දර කරමු. එතන පාන්දර පැය 6ක් වොන්න පාන්දර කරන එකද රැය කරන එකද ඔයාලට ලේසි මට පොඩ්ඩක් ඒක මැසේජ් එකක් දාන්න හරි පුතේ එතකොට ඊ රාජ්‍ය අපි ඉස්සලාම රජයේ විසින් පුරවැසියන්ට ගවර්න්මන්ට් ටු සිටිසන් ඊට පස්සේ පුතේ රජයේ විසින් මොකද්ද ව්‍යාපාර වලට ගවර්න්මන්ට් ටු බිස්නස් राज्य
පුතේ අපිට රජයෙන් විසින් අපිට දෙනවා රජයෙන් පවත්වන විභාගය ඒ කියන්නේ පුතේ සාමාන්‍ය පෙළ විභාගය රජයෙන් විසින් පවත්වන්නේ එතකොට එයාගේ ප්‍රතිඵල ඔන්ලයින් බලන්න දෙනවා දැන් සාමාන්‍ය ඉස්සර ක්‍රම වේදී නම් පුතේ තැපැල් මාර්ගයෙන් පාසලට එවනවා එතකන් ඉන්න ඕන නමුත් දැන් රජයේ වෙබ්බඩුවෙන් පුළුවන් මාර්ගගතව ආහාර වර්ග ගැනුම් කියලා මේක පුතේ රජයෙන් විසින් කරන එකක් නෙමෙයි එනං යාව ගන්න බෑ ඊට පස්සේ පුතේ වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව අලුත් කිරීම ඔබ දන්නවා පාරේ දුවන හැම වාහනයක්ම මොකද්ද කරන්න ඕන ලයිසන් කරන්න ඕන එහෙනම් උත්තරෙන්නේ අංක 2 ඒ හා C ඒ හා C ऑप्टिकल कैरेक्टर रीडर ऐ तरिया रीडर रिकग्नाइज हो पते देखो मैं कहने मैं कराने देदास दहाना में सामान्य पहले प्रश्न पत्रे अभी एका प्रश्न टेमो दत्त सेकसुमा संधा उदाहरण या वन्ने पाहत संधान हवरात्त दत्त सेकसुमा संधा उदाहरण या वन्ने බලපොතේ මුදල් ආපසු ගැනීමෙන් පසු බැංකු කරන මෘදුකාංගයක් භාවිතයෙන් ගිණුමේ ශේෂය ගණනය කිරීම හරිද ඒ කියන්නේ අපි account එකේ රුපියල් 5000ක් තියෙනවා නම් අපි ATM කාඩ් එක දාලා රුපියල් 2000ක් ගන්නවා එතකොට මොකද වෙන්නේ පුතේ ඒ මොහොතේම ආයේ ෆෝන් එකට message එකක් එනවා ඔබේ ගිණුමේ 5000ක් තිබ්බා මේකෙන් 2000ක් මෙන්න මේ ස්ථානයේ තියෙන ATM යන්ත්‍රයෙන් ගත්තා දැන් ඔබේ ශේෂය 3000යි කියලා දත්ත සැකසුම සඳහා එයා ගන්න පුළුවන් ඊට පස්සේ පුතේ ගොනුවක් ෆයිල් එකක් USB දාවකෙන් පරිගණකයේ දුර දැටියට කොපි කිරීම ඒක දත්ත සැකසුමක් නෙමෙයි පුතේ අයිය දත්ත සැකසුමක් නෙමෙයි කියන්නේ ඒක ෆයිල් එකක් කියන්නේ පුතේ ප්‍රොසෙස් වෙච්ච දෙයක් නේ දැන් මේක ඩේටා එකක් කියලා කිව්වනම් අපිට ගන්න පුළුවන් නවත් ෆයිල් එකක් කියන්නේ සැකසිච්ච දෙයක් ඒ කියන්නේ ප්‍රොසෙස් වෙච්ච දෙයක් ইনফরমේෂන් එකක් එතකොට ඒ ෆයිල් එක USB දාවකයකින් පරිගණකයට කොපි කරනවා කියන්නේ දත්ත සැකසීමක් නෙමෙයි. පෞද්ගලික පරිගණකයට ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයක් ස්ථාපනය කිරීම. ඒකත් පුතේ දත්ත සැකසීමක් නෙමෙයි. මොකද software එකක් කියන පුතේ සකස් කරපු එකක් නේ. සුපිරික්සකයක් භාවිතයෙන් ලිපියක් සුපිරික්සීම. एक एक पुत्र दात्त सेकसीमा पिंड में मैं ना वड़ा अपनी मेरे दूसरे तमाम पिंड में आ हरे इड बस से सुपीरी पारिगणक उपलो पारिगणक हाँ टैबलेट पुत्र मैं पारिगणक वार्गी करने एक बोट्टा के मुस दें मम्मी कराने मुकाद्दे मैं के प्रश्न आ रखे ना ये प्रश्न वाली मुआटे विविध वो कोटा सावरने कल्ला देना पारिगण के वार्गी करने गत्ता हमें अभी तो बोलते प्रधान वाशे पारिगण के वार्गी कराने पुलवां एकाक प्रमाणे अनुवर according to साइज अनित्य का तमाय बाविता करने ताक्षणे आनुवर बाविता करने ताक्षणे आनुवर according to technology उधे प्रमाणे आनुवा भी कोमद पारिगणक वर्ग करने सुपीरी पारिगणक महापारिगणक मध्य पारिगणक शूद्र पारिगणक प्रमाणे आनुवा कोमद वर्ग करने सुपीरी पारिगणक सुपर कंप्यूटर इड़पासे महापारिगणक
mainframe computer ඊට පස්සේ මධ්‍ය පරිගණක mini computer ඊට පස්සේ පුතේ ශුද්ධ පරිගණක micro computer එතකොට අපි භාවිතා කරන පරිගණකේ laptop එක desktop එක tab එක ඒ සියල්ලම අයිති වෙන්නේ මෙන්න මේ category එකට ඊට පස්සේ භාවිතා කරන තාක්ෂණ අනුව පුතේ වර්ග කරන්න පුළුවන් සංඛ්‍යාංක පරිගණක ඒ කියන්නේ digital computer සංඛ්‍යාංක පරිගණක ඊට පස්සේ අපිට තව වර්ග කරන්න පුළුවන් පුතේ ප්‍රතිසම පරිගණක ඒ කියන්නේ analog computer ඊට පස්සේ පුතේ අපිට වර්ග කරන්න පුළුවන් දෙමුහුම් පරිගණක hybrid computer එතකොට එනම් පුතේ පරිගණක වර්ග කරන්න පුළුවන් කොහොමද ආකාර ප්‍රමාණය අනුව සහ භාවිතා කරන තාක්ෂණය අනුව ප්‍රමාණය අනුව කොහොමද වර්ග කරන්නේ සුපිරි පරිගණක මහා පරිගණක මධ්‍ය පරිගණක ශුද්ධ පරිගණක භාවිතා කරන තාක්ෂණය අනුව කොහොමද වර්ග කරන්නේ සංඛ්‍යාංක පරිගණක ප්‍රතිසම් පරිගණක සහ දෙමුහුම් පරිගණක හරි මේක අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවා නම් විනාඩි දෙකක් දෙන්න මේක දාගන්න प्रश्न लिए पते YouTube එකෙන් කොහමද සර් ප්‍රශ්න අහන්නේ YouTube එකෙන් පුතේ ප්‍රශ්න අහන්න වාට තියෙන එකම ක්‍රමය තමයි යට තියෙන chat එකක් ඒ chat එකට දාන එක තමයි හොඳයි වෙලාව ඉවරයි එමු ඊගාවකට මෙතන අහනවා සුපිරි පරිගණක උකුළු පරිගණක හා ටැබ්ලට් පරිගණක අතරින් පහත සඳහන් නෙදුම් අවස්ථා සඳහා වඩාත් යෝග්‍ය වන්නේ චන්ද්‍රිකා මගින් අකණ්ඩව ලබා ගන්නා අතිවිශාල දත්ත ප්‍රමාණය සැකසීම පුතේ මෙන්න මේ පොයින්ට් එක තමයි මම මෙතන ගන්න ඕන හරිද අතිවිශාල දත්ත ප්‍රමාණයක් සැකසීම එතකොට ඔබ දන්නවා චන්ද්‍රිකාවක් මගින් සාමාන්‍යයෙන් SMS ඒ දත්ත ප්‍රමාණයක් එන්නේ නැහැ එහෙනම් අතිවිශාල දත්ත ප්‍රමාණයක් එන්නේ එතකොට මේ data ටික process කරන්න අපි අනිවාර්යෙන් මොකද්ද අපේ සාමාන්‍ය පරිගණකයට බෑ අනිවාර්යෙන් පුතේ super computer එකක් හෝ mainframe computer එකක් විය යුතුයි එසේනම් අපිට කොන්දේසි විරහිතව මොකද්ද පළවෙනි කිවත් කරන්න පුළුවන් ඇයියේ උකුළු පරිගණක කියලා තියෙන නිසා දෙවෙනි කිවත් කරන්නත් පුළුවන් තුන්වෙනි කිවත් කරන්නත් පුළුවන් එහෙනම් පුතේ අහන්න දෙයක් නැහැ තුන්වෙනි එක තමයි උත්තර අපි දැන් බලමු ඒක හරි එතකොට A වලට සුපිරි පරිගණක ඒක හරි B වලට පුතේ තම නිවසෙන් බැහැරව නිමාඩුව ගත කරන ලේඛකයෙකුට රචනාවක් ලිවීම සඳහා එතකොට මොකක්ද දරුවෝ රචනාවක් ලියන්න නම් පුතේ ලැප්ටොප් එක හරි
ඊට පස්සේ ලැබෙන අයිතම ඉල්ලුම් ඇතුළත් කිරීමට වෙළඳ සැල්වල පැමිණෙන ජංගම මෙන්න මේ පොයින්ට් එක ගන්න ඕන ජංගම වෙළඳ නියෝජිතයෙකුගේ භාවිතය සඳහා මොකද එහෙනම් ගැලපෙන්නේ ටැබ්ලට් ඔබ දන්නවා දැන් වෙළඳ සැල්වල මෙහෙම ජංගම වෙළඳ නියෝජිතයක් එනවා මේ අතේ මෙහෙම ටැබ් එකක් වගේ උපකරණයක් තියෙනවා අපේ කොන්දොස්තර මහතා ළඟත් තියෙනවා වගේ උපකරණයක් ඒක එහෙම ටච් කරලා මෙහෙම දැම්මට පස්සේ බිල් එක එනවා ඊගාට පුතේ සැකසීම් කාර්ය කරන විට මධ්‍ය සැකසුම් මේකකය එහි හිස්තැනක් භාවිතා කරන්නේ හිස්තැනක් ගෙනෙන ලද දත්තතාවකාලික වාචනය කිරීම සඳහාය සහයි මොකද පුතේ එන්නේ ප්‍රාථමික මතකය භාවිතා කරන්නේ රෙජිස්ටර් වලින් නෑනේ මෙන්න මෙයා තමයි උත්තරේ එන්නේ ඒ කොහොමද දන්නවද එන්නේ මෙන්න බලන්න සැකසීම කාර්ය කරන විට මධ්‍ය සැකසුම් මේකකයේ ඉහි රෙජිස්ටර් මතකය භාවිතා කරන්නේ ප්‍රාථමික මතකයෙන් ගෙන ලද දත්ත తాවකාලික වාචනය කිරීම සඳහා දැන් උදාහරණ මේ පේපර් එක නැත්නම් මම PDF එකක් දාලා තියන්නේ ඔයාලට කරන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ ප්‍රශ්නෙට ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් ගහන්න දන්නව නේද පරිගණක නිර්මිතයට නමං ආයි කියනවා මේක මේ මම මේ කොටස පුතේ උදේ 9 වෙනකම් කරනවා මම දැන් කරන් යන එක උදෑසන 9 වෙනකම් කරනවා හරිද එතකොට මේක අදින් ඉවර වෙන්නේ නැහැ අදින් ඉවර වුන්නේ නැහැ කියලා වෙනම සල්ලි ගන්නෙත් නැහැ හරිද අද සහභාගී වෙච්ච සියලු දෙනාටම අර පාඩම් 15 ආවරණය කරන එක කරනවා සහ මගේ වෙනම තව අනුමාන ප්‍රශ්න කිහිපයක් දෙන එක සාකච්ඡා කරනවා ඇයි ඒ කියලා අහන්න නැතුව මේ 2019 පස් පාරක් කරන්න. ඊටු ටික මම ඉස්සරහට කියන්න. කමන්නේ පුතේ ගැටලුවක් නැහැ කිසිම ප්‍රශ්නයක් මේක පොතේ YouTube තාම නම් දැම්මේ නැහැ මම අද Zoom එකෙන් කරේ මම විවිධ දවස් වල විවිධ ඒවායින් කරනවා සමහර දාට YouTube එකෙන් කරනවා සමහර වෙලාවට Zoom එකෙන් කරනවා සර් වීඩියෝ එක දානවද මට ස්කෝල තියෙනවා හා හා මේ දවස් වල හරි අමාරු ඉතින් 11යි සෙට් එක අල්ල ගන්නවා කියන එක හරි පුතේ අපි මේක සාකච්ඡා කරනකොට පරිගණක නිර්මිතයට එනවා හරිද පරිගණක නිර්මිතය ගත්තාම මෙන්න මෙහෙමද තියෙන්නේ ඉස්සල්ලාම ඉන්පුට් ඩිවයිස් හරහා ගොඩක් ළමයින්ට මේක තේරෙන්නේ නැහැ නිසා හොඳට අහගන්න ඉන්පුට් ඩිවයිස් හරහා අපි ඩේටා එකක් ඇතුළත් කරනවානේ දත්තයක් ඇතුළත් කරනවානේ පුතේ දත්තයක් ඇතුළත් කරපු ගමන් ඉස්සල්ලාම එන්නේ මේන් මෙමරි එකට ප්‍රධාන මතකයට හරිද ප්‍රධාන මතකයට ආවයින් පස්සේ ඊගවට යනවා පුතේ මධ්‍ය සැකසුම් මේකකයට CPU මෙයා ප්‍රධාන වශයෙන් කොටස් තුනයි එකක් තමයි මතක රෙජිස්ටර MR memory registers ඊට පස්සේ පුතේ
arithmetic and logical unit අංක ගණිතමය හා තර්කන ඒකකය අනිත් එක මොකද්ද පාලන ඒකකය ඒක මම ඔයාලට කලින් කියලා දුන්න එකන්න CPU එක ප්‍රධාන වශයෙන් කොටස් තුනයි මතක register memory registers arithmetic and logical unit අංක ගණිතමය හා තාර්කික ඒකකය control unit පාලන ඒකකය එතකොට පුතේ අපි දත්තයක් ඇතුළත් කරාට පස්සේ මතක register හරහා යනවා මේ අංක ගණිතමය හා තාර්කන ඒකකයට ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ අපි මේ ඇතුළත් කරලා දත්තය තොරතුරක් බවට පත් වුණාට පස්සේ ආපහු සැරයක් මේ අංක ගණිතමය හා තර්කන ඒකකය හරහා මෙයා යනවා මතක register වලට MR වලට මතක register වලට යනවා මතක register වලට ගිහිල්ලා ආපහු මොකද වෙන්නේ පුතේ main memory එකට එනවා ඒ කියන්නේ පුතේ සකස් කරපු දත්තය ආවට පස්සේ main memory එකට උඩින් තියෙනවා secondary memory අපි ඒකට සිංහලින් කියනවා දීපීක මතකය හරිද ඊට එහා පැත්තෙන් තියෙන පුතේ output device එතකොට මේ සකස් කරපු දත්තය අවශ්‍ය නම් output device සරහා ප්‍රදර්ශනය කරනවා එහෙම නැත්නම් පුතේ secondary memory තුල ගබඩා කරන්න පුළුවන් එතකොට ඔයාලට ගැටලුවක් ගේ මේ CU වලින් මොකද කරන්නේ එයා විසින් කරන්න පුතේ සියලුම පරිගණකයට සම්බන්ධ උපාංග වෙත පාලන සංඥා නිකුත් කිරීම මෙයාට 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 මෙන්න මේ විදිහට හරිද මේ සටහන කටුවට දාගන්න කටුවට දාගන්න ලස්සනට අඳින්න ඕනේ මේකේ පැහැදිලි කිරීමක් තියෙනවා පුතේ පැය 3ක මේ කොටස ගැන පැය 3ක පැහැදිලි කිරීමක් තියෙනවා මේක අවශ්‍යයි මට මැසේජ් එකක් දාන්න මං ඒක ඔයාලට එවන්නම් හරිද WhatsApp ले दान पुते मैसेज का हाइब्रिड कंप्यूटर सिंगल मीडियम पुते देमोहम पारिगणक देमोहम पारिगणक ඊගාට මෑත උත්තරේ අංක 2 සම්ප්‍රේක්ෂණ මාධ්‍ය සම්බන්ධයෙන් සම්ප්‍රේක්ෂණ මාධ්‍ය සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේද සම්ප්‍රේක්ෂණ මාධ්‍ය සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේද මොකද්ද පුතේ මීටර් 200ක් ඉක්මවන දිගු දුරකට ඔයාලට මතකද මම මේ කොටස උගන්වනකොට පුතේ දත්ත සම්ප්‍රේක්ෂණය දත්ත සම්ප්‍රේක්ෂණය ගැන ඔයාලට කියලා දෙනකොට මට මෙන්න මේ කොටස අනිවාර්යෙන් මම කියව යුතු දෙයක් අපි කොටස් දෙකක් ගැන කතා කරා ඩේටා ට්‍රාන්ස්මිෂන් දත්ත සම්ප්‍රේක්ෂණය ගැන සාකච්ඡා කරන විට
දත්ත සම්ප්‍රේක්ෂණය පුතේ ප්‍රධාන වශයෙන් කොටස් කීයද කියද පුතේ දෙකයි එකක් මොකද්ද නියම මාධ්‍ය අපි කියනවා ගයිඩඩ් මීඩියා ඊට පස්සේ පුතේ නියම නොවන මාධ්‍ය අපි ඒකට කියනවා අන්ගයිඩඩ් මීඩියා හරිද මේක සරලව මතක තියාගන්න මෙහෙමයි වයර් නම් නියම වයර්ලස් නම් නියම නොවන මොකද්ද වයර් නම් නියම වයර්ලස් නම් නියම නොවන එතකොට නියම මාධ්‍යයක තිබුණේ අපිට කතා කරන්න තියෙනවා මොකද්ද ට්විස්ටඩ් වයර් පෙයා ට්විස්ටඩ් වයර් පෙයා අපි ඒකට කියනවා ඇම්බරි කම්බි යුගල් හරිද මේ ට්විස්ටඩ් වයර් පෙයා වල වර්ෂන් දෙකක් තියෙනවා මම ඒක ලියන්නම් කොතනින්ද මෙතනින් ලියන්නම් නේ හරිද මේක දෙකක් තියෙනවා එකක් තමයි පුතේ STP අනිත් එක UTP STP කියන්නේ shielded twisted pair UTP කියන්නේ පුතේ unshielded twisted pair shielded කියන්නේ වැසුණු ඇඹරුණු කම්බි යුගල UTP කියන්නේ unshielded කියන්නේ නොවැසුණු ඇඹරුණු කම්බි යුගල ඒකේ පින්තූරයක් මම පෙන්නන්නම් හරි මම මේක ලියලා පෙන්නන්නම්කො එතකොට twisted wire pair එක අනිත් එක තමයි පුතේ coaxial cable coaxial cable ඊට පස්සේ fiber optic twisted wire pair coaxial cable fiber optic නියම නොවන මාධ්‍ය වලට පුතේ මෙන්න මේ කොටස් ටික ඇන්දයි මේ පින්තූරේ චුට්ටක් බලන්න මොකද අපේ ඕ ලෙවල් එකට මෙයාව ඉරි ගහන්න එන්න පුළුවන් මෙන්න මෙයා මේ දෙන්නේ මෙයාගේ පුතේ මේ තියන්නේ STP shielded twisted pair වැසුණු ඇඹරු කම්බි වල මේක ලොකු වෙනසක් නැහැ මෙතන පුතේ කම්බි යුගල් හතරක් තියෙනවා ඒ හතර මෙන්න මේ වගේ මේ ආවරණයකින් ආවරණයක් එක්ක එවන්නේ මෙතන පුතේ UTP මේ තියන්නේ කියන්නේ unshielded twisted pair මේ තියන්නේ unshielded ට්විස්ටඩ් පෙයා මෙයාගේ වෙනස දෙන්න පුතේ මෙයා ආවරණේ වෙලා නැහැ මම ඔයාලට මතකද මෙයා උගන්වනකොට මෙන්න මෙයාට යටින් ඉරක් දාගන්න කිව්ව මොකද්ද පුතේ මෙයාගෙන් පුළුවන් මීටර් 100යි උඩරිම දත්ත සම්ප්‍රේක්ෂණය කරන්න අපේ ප්‍රශ්නට එමු එතකොට සම්ප්‍රේක්ෂණ මාධ්‍ය සම්බන්ධයෙන් පාද සඳහන් නිවැරදි වන්නේද ඒක ගන්න බෑ ඊට පස්සේ ප්‍රකාශ තන්තු කේබල් වල දත්ත සම්ප්‍රේක්ෂණය UTP කේබල් වලට වඩා වේගවත් පොතේ දැනට තියෙන වේගවත්ම දත්ත සම්ප්‍රේක්ෂණය තමයි මේ ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික් කියලා කියන්නේ එහෙනම් එයා හරි ඊට පස්සේ රැහන් රහිත යතුරු පුරු හා පරිගණක අතර සංනිවේදනය සඳහා අදෝරක්ත කිරණ අදුරක්ත දත්ත සම්ප්‍රේක්ෂණය යොදාගෙන වයර්ලස් කීබෝඩ් සහ පරිගණක අතර එනම් උත්තරේ B හා C පමණි අපිට මෙයාව ගන්නත් පුළුවන් B පමණි කියලා ගන්නත් පුළුවන් වඩාත් නෑරිද ඒක
පහත සඳහන් වගන්ති අතරින් කවරක් සත්‍ය වන්නේද? පරිගණක තුල දත්ත හා උපදේශ සාචයන වී ඇත්තේ දීමේ ආකාරයෙන්. පහත සඳහන් වගන්ති අතරින් කවරක් සත්‍ය වන්නේද? පරිගණක තුල දත්ත හා උපදේශ සාචයනේ වී ඇත්තේ දීමේ ආකාරයෙන්. උපදේ බයිනරි නම්බර් සිස්ටම් එකක් යන්නේ. එයා හරි. 945 සංඛ්‍යාව අෂ්ටමය හා ෂට්දශමයේ දෙකටම වළංගු වේ. ඔයා දන්නවා පුතේ අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය නම් සංඛ්‍යා මොනවද තියෙන්න ඕන? බිංදුවේ සිට 7 දක්වා. එහෙනම් පුතේ මෙතන 9ක් තියෙනවානේ. එහෙනම් 8 පාදයට ගන්න බෑ. එහෙනම් මෙයා ගන්න බෑ. හරිද? ඊට පස්සේ 412 8 පාදයේ තුල්ලේ වන්නේ මෙන්න මේකටද? අපි ඒක හදලා බලමු. අපි ඒක හදලා බලමු. කද්දේ ගාන තියන්නේ 1.4 1.1 1.0නේ 1.4 1.1 1.0 1.4 හරි ඒක තුල්ලවන්නේ 412 ට දු අටේ පාදේ අපි කරලා බලමු හතර මුදේ මේක 412 නෙමෙයි 412 ඈ අපි කියන කොට එහෙම කිව්වට ඒක වැරදි संख्या අටේ පාදයට පරිවර්තනය කරන විට 3 3 වෙන් කරන්න කියලා. හරි සරලයි පුතේ උත්තරේ. මේ 8 කියන කෙනා හැදෙන්න 2 බල 3ක් ඕන වෙනවලේ. 2 කියන්නේ 3ක් ඕන. එහෙනම් පුතේ මේ 3 දෙනාගේ අගේ තමයි 8 කියලා කියන්නේ. 2 3 වෙනි බලේ. ඒ නිසා තමයි අපි 3 3 වෙන් කරේ. ඊට පස්සේ මම ඔයාලට පොඩි තියරි එකක් කියලා දුන්නා. ඕනෑම සංඛ්‍යාවක දකුණු පස කෙළවර සිටින්නේ එම සංඛ්‍යාවේ බිංදු වෙනි බලේ. එතකොට පුතේ මෙයාගේ දකුණු පැත්තේ කෙළවර ඉන්නේ මෙයාගේ බිංදු වෙන බලයනේ. එතකොට මෙයා 2 පාදයේ සංඛ්‍යාවක් නිසා මෙතන තියෙනවා 2 බිංදුව. මෙතන 2 1 2 2. මෙතනත් එහෙමයි 2 බිංදුව 2 1 2 2 2 බිංදුව 2 1 2 2. ඕනෑම සංඛ්‍යාවක බිංදු වෙන බලය 1යි. ඒ නිසා මෙතන තියෙනවා 1 ගොඩවල් 2 4. 2 එක වැඩි කිරීම බිංදුව බිංදුවයි මේක එකතු කරමු 4 බිංදුවයි බිංදුව පුතේ 4 දැන් මේ 3 මේකට එකතු කරන්නේ නැහැ මේක පුතේ අපි තනි සංඛ්‍යාව 3කට වෙන් කරානේ එතකොට උත්තර 3ක් විදිහට තමයි ගන්නෙ මෙතන උත්තරේ 1යි මෙතන උත්තරේ 2යි එහෙනම් පුතේ අවසාන උත්තරේ 4 1 2 8 පාදේ ආයා හරිනේද එහෙනම් මෙන්න මේ විදිහට තමයි පරිවර්තනය කරන්න විනාඩියක් දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක දාගන්න
පුතේ මේ මම අර කියේ පාඩම් 15ම ආවරණය කරන පන්තිය හෙට දිනේ කියන්නේ බදාදා රාත්‍රී අටට අපි පටන් ගමු රාත්‍රී අටට පටන් ගමු අටේ සිට අට නවය දහය එකොළහ දොළහ එක එක දෙක වෙනකන් තියෙනවා හාද ඒ වගේම හෙට පාන්දර පන්තියක් තියෙනවා දැන් අද එන සියලු දිනාට මේ පන්ති වලට එන්න පුළුවන් දැන් මට කලින් ලින්ක් හම්බෙච්ච නැති අය දාන්න මැසේජ් එකක් එවන්න උත්තරේ අංක කීයද 3 ඊට පස්සේ අහනවා ප්‍රවේශ වේගය අනුව දී ඇති සංරචක අවරෝහණ පිළිවෙල සකසා ඇති වර්ණය ප්‍රවේශ වේගය අනුව ඒ කියන පුතේ වැඩි එකේ සිට අඩු එකට පුතේ ප්‍රවේශ වේගය අඩුම ආයි දෙකක් නැහැ මොකේද මෙන්න මෙයාගේ රොඩ දැටිය ප්‍රවේශ වේගයේ වැඩිම පුතේ මෙන්න මෙයාගේ රෙජිස්ටර වල වේගයේ වැඩිම පුතේ මම MR මෙමරි රෙජිස්ටර් ඊට පස්සේ නිහිත මතකය කියන්නේ කෑෂ් මෙමරි එක කෑෂ් මෙමරි මොකද්ද කරන්නේ මැද සැකසුම් එකකේට දත් යවනකොට පුතේ එයා අතරමැදියෙක් ලෙස ක්‍රියා කරලා ක්‍රියා කරනවා අපි වතුර බටයක් වතුර දානකොට අපි බටේ මෙහෙම අල්ලන් ඉන්නේ නැහනේ ඔහෙ වැක්කරෙන්න අපි මොකද කරන්නේ අපි ඇඟිල්ලෙන් තද කරලා ප්‍රෙස් කරලා ඒක වේගවත් කරනවා අන්න ඒ වගේ වැඩක් තමයි කෑෂ් මෙමරි කරන්නේ එහෙනම් උත්තරය අංක 3 E අක්ෂරය ASCII වගුවේ 69 ලෙස නිරූපණය වේ නම් ASCII වගුවට අනුව G අක්ෂරයේ දීමය හරි අපි දැන් ASCII වලට එමු ASCII E කියන්නේ පුතේ 69 G කියන එක නේ අහන්නේ හරි E කියන්නේ 69 නම් හරිද F කියන්නේ පුතේ කීයද 70 E A B C D E F G G කියන්නේ 71 එහෙනම් අපි මොකද්ද කරන්න ඕන 71ට අදාළ 71ට අදාළ මොකද්ද හොයන්න ඕන ASCII කේතය නිර්මාණය කරන්න ඕන එහෙනම් जी समान हेकाने बिटू हताकाली हताकाली हताकने बिंदु बाले देखे एक देखे देख देखे तुन देखे हतर देखे पहा देखे हाई के लिया गे आना लिया गे गिहिल्ला अभी मैं क्या आगे अंटी का दानवा इक्के देखे हतरे अटे दासे तीस देखे हेटा हतरे केला दें पुते मुकाद करने विशाल किनागे सिटे बेदागे ने ना मैं पुते अत्तरम हारी में वचने वेंकर गे ने आना हरे दे
71ක් තියනවා මෙයා 64ක් ඉල්ලනවා දෙන්න පුළුවන්ද ඒ ඉල්ලන අගේ හෝ ඊට වඩා වැඩියෙන් දිනනවා නම් දෙන්න පුළුවන් හැබැයි ඉල්ලන අගේට පොතේ අඩුවෙන් තියනවා නම් දෙන්න බෑ 71ක් තියනවා 64ක් ඉල්ලනවා 71ක් තියනවා 64ක් ඉල්ලනවා පොතේ තිය දෙන්න පුළුවන් නම් අංක 1 1 කියලා දානවා දෙන්න බැයි නම් බිඳුව 74ක් තියනවා 64ක් ඉල්ලනවා දෙන්න පුළුවන් එහෙනම් උත්තරේ එනවා මොකද්ද 71කින් 64ක් අඩු වුණා උත්තරය 7යි දැන් පුතේ අපි ගාව 7ක් තියනවා මෙයා 32ක් ඉල්ලනවා දෙන්න පුළුවන්ද බැ හතක් තියෙනවා 16ක් බෑ හතක් තියෙනවා 8ක් බෑ හතක් තියෙනවා 4ක් බෑ ඕ හතක් තියෙනවා 4ක් පුළුවන් හතක් තියෙනවා 4ක් පුළුවන් එහෙනම් 1යි කියලා දුන්නා උතේ 7ෙන් 4ක් ගියාම 3යි උත්තරේ 3ක් තියෙනවා 2ක් පුළුවන් 3ෙන් 2ක් ගියා 1යි උත්තරේ 1ක් තියෙනවා 1ක් ඒත් පුළුවන් 1ෙන් 1ක් ගියා බිඳුව එහෙනම් අවසාන උත්තර එනවා එකයි බිඳුවයි 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 එකයි එකයි එක දෙකේ පාදෙන් හරි එකයි බිඳු තුනයි එකේ තුන නේ මම මෙහෙම එකක් තියනවද කියලා නැයිද प्रश्न पहात सदन कुमन वर्णेम पद्धति कार्य सदन मेहूम पद्धति प्रधान वशे कार्य कार्य परिगणक पद्धति दृढ़ांग पालने मेहूम पद्धति कार्य एका परिगणक पद्धति दृढ़ांग पालने අනිත්‍යක තමයි මිත්‍රශීලී පරිශීලක අතුරු මොහොතක් ලබා දීම. පළවෙනි එකක් මොකද්ද? පරිගණක පද්ධතියක දෘඩාංග පාලනය කිරීම. අනිත්‍යක මිත්‍රශීලී පරිශීලක අතුරු මොහොතක් ලබා දීම. පුතේ පරිගණක පද්ධතියක දෘඩාංග පාලනය කිරීම යා කරනවා මොකද්ද? මෙන්න මේ විදිහට. ගොනු කළමනාකරණය, උපාංග කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය, මතක කළමනාකරණය, පරිගණක ජාල කළමනාකරණය आदि क्रम हयकिंग या करना हरिद इट पे मित्रशैली परशील अतुर्मोन तकलबादीमेंद अतुर्मोन प्रधान वर्ष वर्ग देखा विधान पेली अतुर्मोना सह चित्रक परशील अतुर्मोना केल विधान पेली अतुर्मोना सह चित्रक परशील अतुर्मोना केल इतकोटे मैं अहने අඩංගුවන්නේද ත්‍රියාවලි දත්ත සමුදා ගොන ත්‍රියාවලි මතක දත්ත සමුදා ත්‍රියාවලි මතක ගොන උත්තරය අංක
මොකද කරන්න පුළුවන් මකා දැමීමකින් තොරවන්න පුතේ එතකොට මේක අදාළ නැහැ පෙන්නේ ක්‍රොපි කර ගන්නවා කියන එක ෆෝමැට් කරනවා කියන එක අදාළත් නැහැ මකා දැමීමකින් තොරව මෙයා අදාළත් නැහැ එහෙනම් උත්තරේ පුතේ මොකද්ද කම්ප්‍රෙෂන් කිරීම සම්පීඩනය කිරීම ඔය zip ෆයිල් කියලා තියෙන winrar එකෙන් අපි එක්ස්ට්‍රැක්ට් කරන්නේ අන්න ඒක වදන් සකසන මුදුකාංගයක් භාවිතා කරමින් ලේඛනයක් සංස්කරණය කරමින් සිටින අවස්ථාවලදී එම ලේඛනයේ තෝරාගත් කොටස පිටපත් කරන අපතේ කොපි කිරීමට අදාළ ෂෝට්කට් කී එක මොකද්ද? Ctrl C Ctrl V ඊට පස්සේ 15 පැතුරුම්පත් කෝෂ පරාසයක A3 C4 අවස්ථාවක් සැලකලා බලන්න. ඒ කියන්නේ පුතේ එතන තියෙන A3 සිට C4 දක්වා තියෙන සියලුම සෙල් A3 B3 C3 A4 B4 C4 මෙයා ඊට පස්සේ C මෙතන තියෙනවා C2 කෝෂයේ සඳහා B2 තරුවක් දැන් පුතේ මේක කනෙක්ට අපහැදිලිද අපි පන්තිය තුල නම් මේක එපා වෙනකම් කරා හරිද කනෙක්ට මේක අපහැදිලි නම් වහාම හෙට දිනේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට එන්න එතකොට මේ පාඩමත් කරනවා ඒක C2 කෝෂයේ සඳහා B2 තරුවක් B ඩොලර් මාක් 5 සූත්‍රය ඇතුළත් කර පහත පෙන්වා ඇති පැතුම්පත් හරය. C2 කෝෂයේ ඇති සූත්‍රයේ C3 කෝෂයට පිටපත් කළ විට C3 කෝෂයේ දිස්වන්නේ කුමක්ද? දැන් C2ට දෙන්නේ ඒ කියන්නේ C2 කියන්නේ මෙයානේ. ඔතේ මෙයාගේ තියෙන මොකද්ද B2 B2 කියන්නේ මෙයා හරේ වැඩි කිරීම B ඩොලර් මාක් 5 ඒ කියන්නේ මෙන්න මෙයානේ එතකොට දැන් මෙතනදී 50000 වැඩි වෙනවා නැත්නම් 50000න් 100ට 1ක් තමයි කොමිෂන් එක එතකොට ඒ කියන්නේ රුපියල් 5000යි දැන් ඒ සූත්‍රයෙන් පිටපත් කරනවා කියලා කියනවා C3ට ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට පුතේ ඔයා දන්නවා සූත්‍රයක් පිටපත් කරනකොට B2 කියන එක අනිවාර්යෙන් B3 වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට මෙයා බවට පරිවර්තනය වෙනවා. හැබැයි B ඩොලර් මාක් 5 කියන එක වෙනස් වෙන්නේ නැහැ. මතකද මම ඔබට කියලා දුන්නා ඩොලර් මාක් එකක් දානවා කියලා කියන්නේ මොකක්ද ඒකෙන් වෙන්නේ? අපි ස්ථිර කරනවා කියන එක. එහෙනම් පුතේ මේ 60000 වැඩි වෙන්න ඕන 0.01කින්. ඒ කියන්නේ 60000න් 0.01ක් කියන්නේ 6000යි. උත්තරේ අංක 3 මේක අපහැදිලි නම් හිට පන්තියට එන්න. ඔයාලගේ group එකට link එක දානවා. group එකේ නැත්තම් මට message එකක් දාන්න ආයේ. ඊගවට ඔබ සංස්කරණය කරමින් පවතින ඉලෙක්ට්‍රොනික සමර්පණයක
සමර්පණයකට ඔබට හිස් කතාවක් ඇතුළත් කිරීමට අවශ්‍ය ඇත. පොතේ අපි PowerPoint වල හිස් M blank එකක් අපි ඇතුළත් කරන්නේ Ctrl M. Ctrl M. බලන්න පොතේ 18 19 20 කියන ප්‍රශ්න තනින් ඉර ගහන්න දැන් මේක නැත්තම් ඔයා මොකද කරන්න ඕන මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන කොලේක 18 කියලා දාගන්න අංකේ දාගන්න PDF එක දාලා තියෙන්න इलेक्ट्रॉनिक समर्पण मृदुतांग භාවිත කරමින් කන්ටෙන්ට් ඇරේන්ජ්මන්ට් කරනකොට එකේ සිට දෙකට මාරු කරන්න. පොතේ ස්ලයිඩ් ලේඅවුට් එක. ස්ලයිඩ් ලේඅවුට්. ස්ලයිඩ් ලේඅවුට්.
දහඅටට එක දහනමය වදන් සැකසුම් හා ඉලෙක්ට්‍රොනික සමර්පණ මුදුකාංග වර්ග දෙකෙහිම පොදු ගුණාංගයක් නොවන්නේ කවරක්ද මොකද්ද පුතේ mail match කරන්න බෑ powerpoint වල mail match කරන්න පුළුවන් word වල විතරයි mail match එකෙන් මොකද්ද කරන්න අපිට පුළුවන් එක content එකක් නැත්තම් එක අන්තර්ගතයක් අපිට යවන්න පුළුවන් විශාල ලිපින ප්‍රමාණයකට ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික සමර්පණයක ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පහත සඳහන් කුමක් යෝග්‍ය වේද? උදේ අපිට පුළුවන් හදාවක පවතින කියන ස්ලයිඩ් එකේ තියෙන පේලි ගණන 6 සිට 9. ඒ කියන්නේ ස්ලයිඩ් එකේ පේලි ගණන අඩු කරපුවාම මොකද වෙන්නේ? ඒක නිකන් පැහැදිලි. ගොඩක් පේලි දැම්මොත් එහෙම අපහැදිලි කියවන්න වෙලා යනවා. ඊට පස්සේ එකම කදාව තුල පින්තූර සහ ප්‍රස්තාර විශාල වශයෙන් උදේ එතකොට ගොඩක් භාග පින්තූර සහ ප්‍රස්තාර භාවිත කරොත් එහෙම එක කුඩා වෙනවා. එතකොට අපිට බලන්න අමාරුයි අපහසුයි අපහැදිලි. ඊට පස්සේ සෑම කදාවකම රතු වර්ණ එහෙම වෙනසක් නැහැ. කැමති වර්ණයක් යොදා ගන්න පුළුවන් නේ. එහෙනම් උත්තරේ A හා B පමණේ. A හා B පමණේ. ඊගවට අංක 21 සිට 24 තෙක් ප්‍රශ්න සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගවල කොටසක් පාද දක්වා ඇත ඩේටාබේස් එක පාසල් පුස්තකාලයක පොත් හා සිසුන් විසින් වාට මතකදී පන්ති තුල අපි මේව එපා වෙනකම් කරා ඈ විසින් වෙන් කරන ලද පොත් පිළිබඳව දත්ත ආචාර්යණී කිරීම සඳහා මේ වගව හරි එහෙම දීලා තියෙනවා ඉස්ලාමන ශිෂ්‍ය වගුව ඇති ශේෂ්ත්‍ර පුතේ මම ඔයාලට මතකද පන්තිය තුල කියලා දුන්නා මේ උඩ තියෙන මාත්‍රකාවලට මේ තියෙන මේ මෙන්න මේ වගේ උඩ තියෙන මාත්‍රකාවලට අපි කියනවා ශේෂ්ත්‍ර කියලා මෙන්න මේ විදිහට යටින් ඇතුළත් කරලා තියෙන දත්තවලට අපි කියනවා රෙකෝඩ් කියලා එහෙනම් ශිෂ්‍ය වගුව ඇති ශේෂ්ත්‍ර සංඛ්‍යාව කොපමණද ශිෂ්‍ය වගුව කියන්නේ පුතේ මොකද්ද මේ තියෙන්නේ එහෙනම් 1 2 3 4 ශේෂ්ත්‍ර 4ක් තියෙනවා එතකොට උඩ තියෙන මාත්‍රිකාව තමයි පුතේ ශේෂ්ත්‍ර යටින් ඇතුළත් කරන ඒවා රෙකෝඩ් ඊට පස්සේ දත්ත සමුදාය දත්ත සමුදායේ ආගන්තුක යතුරුක් සඳහා උදාහරණයක් පුතේ ආගන්තුක යතුරුක් කියන්නේ මොකද්ද ආගන්තුක යතුරුක් කියන්නේ පුතේ එක්තරා දැන් වගුවක තියෙන ශේෂ්ත්‍රයක් හඳුනා ගැනීම සඳහා තවත් ශේෂ්ත්‍රයක් උපකාරී වෙනවා නම් ඒ කියන්නේ සරලව ගත්තොත් දැන් මෙතන බලන්න දැන් මෙතන පොත් වගුව තියෙනවා හරිද ඊට පස්සේ ශිෂ්‍ය වගුවක් තියෙනවානේ නමුත් පුතේ මේ වෙන් කිරීම වගුව තුල පුතේ ස්ටුඩන්ට් ID තියෙනවා රිසර්ව්ඩ් ඩේට් කියලා තියෙනවා වෙන් කරපු දිනේ ඊට පස්සේ පුතේ අපිට හරියටම අදහසක් ගන්න මොකද්ද මේ book ID එක උපකාරී වෙනවා. ඒතර අපිට ගන්න පුළුවන් මේකේ තියෙන උත්තර වලින් ශිෂ්‍ය වගුවේ grade. ශිෂ්‍ය වගුවේ grade. නෑ ඒක අදාළ නෑ. වෙන් කිරීම වගුවේ reserved date. නෑ ඒ කියන්නේ වෙනත් වගුවක ශේෂ්ත්‍රයක් නැතෙන් දෙන්න ඕන. එක් වගුවක ශේෂ්ත්‍රයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා පුතේ වෙනත් වගුවක එකක් එන්න ඕන. වෙන් කිරීම වගුවේ reserved time. reserved date. නැහැ ඒකත් නැහැ පොත් වගුවේ ටයිටල් නැහැ පුතේ ඒකත් නැහැ වෙන් කිරීමේ වගුවේ book ID දැන් බලන්න පුතේ වෙන් කිරීමේ වගුවේ book ID හරිද මේ book ID කොතන තියෙන එකක්ද book ID කියලා කියන්නේ පුතේ
පොත්වගුවේ තියෙන එකක් පැහැදිලි නේද මෙන්න මෙයා උපකාරී වෙනවා මේ වගුවේ අන්තර්ගතයේ පැහැදිලිව හඳුනා ගැනීම සඳහා නම් උත්තරේ නවා අංක 1 कुमार विसिन वेंकरन लाद पोते मात्रुकाव टाइटल कुमार्द कुमार विसिन वेंकरन लाद पोते मात्रुकाव कुमार बलम कुमार आमेन नेंगना कुमार एद्दास देकने कुमार ग्यां के नेतुर मेंन कुमार पोते එයාගේ අංක 1002 ඊළඟට අපි බලන්න ඕන වෙන් කිරීම වගුවේ 1002 ට අදාළව තියෙන බුක් ID එක B.31. එතකොට B.31 කියන්නේ මොකද්ද පුතේ? ඉෆෙක්ටිව් රයිටින් කියන පොතේ තමයි යා වෙන් කරගෙන තියෙන්නේ. ඒව පුතේ තේරුම් ගන්න දෙයක් නැහැ. සාමාන්‍ය අවබෝධයේ පමණයි අවශ්‍ය වෙන්නේ. 23 ට උත්තරේ අංක 2. ඊළඟට සිසුවක පුස්තකාලයේ සමාජිකත්වයේ ලබා ගන්නවලු මේ කාර්ය සඳහා යාවත් කාලින කළ යුතු වගු මොනවාද අලුතෙන් පුතේ membership එක ගන්නවා එහෙනම් මොකක්ද එන්න ඕන එන්න ඕන පොත් වගුව පුතේ අප්ඩේට් වෙන්න ඕන පොත් වගුව සහ වෙන් කිරීමේ වගුව හා ශිෂ්‍ය වගුව පැහැදිලි නේද හතර බලන්න පුතේ මේ 25 26 27 විනාඩි දෙකක් දෙන්න තනියෙන් කරන්න මේක නැත්තම් ඔය ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඔයාගේ ප්‍රශ්න ලියන පොතේ 25 කියලා අංක දාලා උත්තරේ ලියන්න. පුතේ මෘදුකාංග පද්ධති පරීක්ෂාවේ නිවැරදි පිළිවෙල ඉස්ලාම ඒකක පරීක්ෂාව ඒ කියන්නේ ඒකකයේ පරීක්ෂා කරලා බලනවා ඊළඟට පුතේ සමස්ත පරීක්ෂාව තුල අපි කතා කරනවා සමස්ත පරීක්ෂාව තුල අපි කතා කරනවා
एकर अन्योन्न वशेन दत्त हुमारु वेनवद ඊට පස්සේ පද්ධති පරීක්ෂාවදී අපි කතා කරනවා සම්පූර්ණ පද්ධතියම පරීක්ෂා කරලා මෙයා වැඩ කරනවාද ප්‍රතිග්‍රහණ පරීක්ෂාවදී අපි කතා කරනවා මොකද්ද ඒ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරන්නේ පද්ධතිය මිලදී ගන්න එක්කෙනා විසින් එතකොට එයා බලනවා එයා ඉල්ලපු විදිහට මේක තියනවාද කියලා ලෝක විසිරි වියමන පවතින සෑම වෙබ් පිටුවක් සඳහාම අනන්‍ය වූ හඳුන්වන්නේ වන්නේ ලෝක www හි පවතින සෑම වෙබ් පිටුවක් සඳහාම පුතේ අනන්‍ය හඳුන්වන්නේ මොකද්ද මොකද්ද එන්නේ උත්තරේ URL එක ඒකාකාර සම්පත් නිශ්චායකය URL ඒකාකාර සම්පත් නිශ්චායකය දැන් මම මේ කොටස ඉවර කරලා ඊට පස්සේ වාගේ group වලට දානවා මොකද්ද group වලට දාන්නේ පරිගණකය හඳුනා ගන්න මේ කියන්නේ අර පරිගණක නිර්මිතේ input output device ඊට පස්සේ ප්‍රාථමික මතකයේ ද්විතීක මතකයේ ඒ සියලුම මම හිතන්න පුතේ පැය තියෙනවා 25ක් හෝ 30ක් පැය 25ක් හෝ 30ක් තියෙනවා ඒ link වලට ගිහිල්ලා ඔයා ඒක සම්පූර්ණ කරගන්න ඕන හරිද ඊට පස්සේ අපි ආයේ ප්‍රශ්න සාකච්ඡා කරනවා අපි හෙට දිනේ වෙනම සෙමිනර් එකක් තියෙනවා අපි ආපහු ප්‍රශ්න සාකච්ඡා කරනවා අනිද්දාට එතකොට අද හවස වෙනකොට පුතේ අනුමාන ප්‍රශ්න කීපයක් හම්බෙන ඔයව මම කියන ආකාරයට කරන්න ඕන පැහැදිලි නේද මම ගොඩක් ළමයි අර ඉස්කෝලේ පන්ති යනම්ම නම් ඒ එහෙම එකකුත් තියෙනවා දැන් මීට වැඩි එන්න ඕන පාද සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාල සම්බන්ධ නියමාවලිය FTP උත්තරේ අංක 3 ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝල් පහත සඳහන් කුමන සංයෝජනයක් අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනු ලබයිද? මොකද පුතේන්නේ? අන්තර්ජාලයේ සේවා, විද්‍යුත් පැල, ෆයිල් ෂෙයරින්, දුරස්ථ ප්‍රවේශය, අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය, ස්ට්‍රීමින් කරන එක. අපි දැන් මේ දැන් මේ කරන්න පුතේ ස්ට්‍රීමින් එකක් කරන්නේ, ලයිව් යන එකක්. ඊට පස්සේ උදේ වෙබ් පත්‍රිකාවන් මගෙන් ඉහත ලෑස්තුව නිර්මාණය කිරීමට අදාළ උසුල නැහැ. උදේ දැන් මේ තියෙන්නේ අංකිත නොවන ලෑස්තුවන්නේ. එතකොට unordered list එකක් තියෙන්නේ. එතකොට අංකිත නොවන ලෑස්තුවේ පුතේ UL කියන එක එන්න ඕන. ලෑස්තුව සඳහා දත්ත ඇතුළත් කරන්න LI එක එන්න ඕන. එහෙනම් උත්තරේ අංක 4. 27ට උත්තරේ. ඔව් මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක දානවා. 27ට උත්තරේ කියද ආවේ 3 පුතේ 3 27ට 3 28ට 1 29ට 4 ඊට පස්සේ වෙබ් පිටු සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කියලා ගතික වෙබ් අඩවි වලින් පෙන්වන සඳහාරය පරිශීලක ආදානයේ හෝ කාලය යනෝ වෙනස් විය හැක. හරි. ගතික වෙබ් පිටු නිපදවීමට නෑ පොද HTML විතරක් නෙමෙයි වෙන CSS ඒ වගේවත් භාවිත කරනවා. වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා කට්ටු මෙවලම් වෙබ් ඔතරින් ටූල්ස් භාවිත කරන්න පුළුවන්. කියන්නේ කෝඩ් කර කර කට්ට කණ්ඩ ඕනේ නෑ වෙබ් ඔතරින් ටූල්ස් හරහා ලේසියෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ පහත සඳහන් කවර උසුල නැහැ HTML ටැග් අක්ෂර හැඩ සව් කිරීම සඳහා. ඒ කියන්නේ අපි HTML වල පුතේ අකුරු වෙනස් කරන්න මතකන HTML පාඩම අපි කරා.
එතකොට පුතේ යාට එන උත්තරේ මොකද්ද මෙන්න මෙයා I එකෙන් මොකද්ද පුතේ italic b එකෙන් bold කරනවා u එකෙන් underline කරනවා im එකෙන් emphasis විදහා දක්වනවා පුතේ බාණ්ඩ 31යි 32යි 33යි කරන්න तीस देखा है तीस तो ना ही පුතේ පහත සඳහන් පහත දක්වා ඇති ඉරියව් අතුරේ පරිගණක භාවිතාවේදී නිවැරදි වන්නේ මොකද්ද පළවෙනි එක පුතේ මේ නිසා ගන්න බෑ දෙවෙනි එක නම් හරි තුන්වෙනි එක ගන්න බෑ පුතේ ඔළුව මෙහෙම කරලා නිසා
හතරවෙනි එක ගන්න බෑ කොන්ද මෙහෙම ඇල කරන් ඉන්න නිසා වර්ණ 32 කන් නිරූපණය කිරීම සඳහා පික්සලයක මිටු කොපමණ අවශ්‍යද ඔතේ මේක සමීකරණය තමයි නිරූපණය කළ හැකි වර්ණ ප්‍රමාණය සමානයි 2BPP BPP කියන්නේ bits per pixel නිරූපණය කළ හැකි වර්ණ ප්‍රමාණය සමානයි 2BPP bits per pixel එතකොට වර්ණ ප්‍රමාණය 32යි නේ එහෙනම් 32 කියන්නේ 2 කීවෙනි බලයද ආ දෙවරක් 2 තුන්වෙනි බලය 8යි හතරවෙනි බලය 16යි පස්වෙනි බලය 32යි නිරූපණය කළ හැකි වර්ණ ප්‍රමාණය හොයන්නේ 2BPP bits per pixel මට කොච්චර ලේසිද රූපයක පුතේ ඉමේජ් එක විභේදනේ රෙසලූෂන් එක අඩු කරාට පස්සේ මොකක්ද වෙන්නේ රෙසලූෂන් එක අඩු කරපුවාම පුතේ රෙසලූෂන් අඩු කරපුවාම ප්‍රමාණය අඩු වෙනවා හැබැයි ප්‍රමාණයත් අඩු වෙනවත් එක්කම තව දෙයක් වෙනවා මොකද්ද ඒකේ තියෙන ක්වොලිටි එක අඩු වෙනවා ගුණාත්මක භාවය අඩු වෙනවා පුතේ මේක ඉවර කරලා තව පොඩි කොටස් ටිකක් තියෙනවා ඒක ලින්ක් ටික දානවා 9ට තව බුද්ධාගම සම්මන්ත්‍රණයක් තියෙනවා ඔයාලා 9ට හෝ 8ටම ආටද මන්ද මේ පොඩි විවේකයක් අරගෙන ඊට පස්සේ ඉන්න ඔයාලා මේ දවස්වල ගොඩක් महानसु पुते मुखद अवसान दवा स्कीपे विभाग हिटाई की पंति कर पहात संधान वागांति अतुरी सत्यवाने कवर आगद समहार अदमापुकना करबु किसी मध्या तेरे नुलवा अये मूल थियरी कोटास्टिक तेरुन नेत्ता थियरी ओयागाव नेत्ता मेवा करनु कोड़ किसी में दिया तेरें ने थियरी का भी हदा गंडोड इस पहाटे मो पहात सदान वगंत्यतुरिं खवराक सत्यवान्ने द पैस्कल लेनो इहल मट्ट में प्रमलेकन भाषा वकट उदाहरने के अरे पहल मट्ट में प्रमलेकन वल्ट वड़ा इहल मट्ट में प्रमलेकन तेरुंगांड पुलुआ अरे अपी एक करे कोई पाड़ में दी द अपी करे एकुला हावसर फालवीनी पाड़ में दी සම්පාදකයක් මගේ නිහල මට්ටමේ භාෂා ප්‍රමලේඛනයක් යන්ත්‍ර භාෂාව උපදේශකවට හරි assembler compiler interpreter කියලා මතකනේ assembler assembler එකේ සම්පාදකයේ අර්ථ විඤ්ඤාසකයේ කියලා මතකයි මතක් කරලා බලන්න කියලා දුන්නා ඒවා උත්තරය අංක 4 කලින් කරපුවා මෙහෙමයි දැන් මම අද මේකේ වුණාට පස්සේ ලින්ක් එකක් දානවා පැය 30ක විතර කොටස් කීපයක් ඒක ඔයා පරිශීලනය කරන්න හෙට රාත්‍රියේ මම සජීවී පන්තියක් කරනවා ඒක ඔයාලට එන්න පුළුවන් වෙනම මුදල් අය කරන්නේ නැහැ වෙනම කියලා ඒකට එන්න පුළුවන් ඔතේ සමහර වෙලාවට මේ දැන් YouTube
අනිතේක මේ පන්ති නවත්තන්න කියනවා නම් ඒක හරි අසාධාරණයි මොකද වැඩිම අසාධාරණ නුනේ බස්නාහිර පළාතේ ළමයින්ට ගිය මාර්තු වලින් පස්සේ තාම පන්ති නැහැ ඔයාලා තමයි ඔය මේ උපකාරක පන්තියටවත් යන්න නැතුව ඔය ලියන මං හිතන්නේ මෑත ඉතිහාසයේ පළවෙනි සෙට් එක හැබැයි කාලේ වැඩි කරා නමුත් කාලේ වැඩි කරාට ඒක මාර අසාධාරණයි ඒ නිසා මේ පන්ති දිගටම යනවා ඒ වගේම විභාගය වුණාට පස්සේ ඔබට ඩිප්ලෝමා කෝස් එකක් කරනවා මම ඒක විස්තර පස්සේ කියන්න දැන් ඔය කිව්වට වැඩක් නැහැ ඔයාලට මතක හිටින්නෙත් නැහැ මොකද විභාගය මානසිකත්වයෙන් ඉන්නේ පහත දක්වා ඇති ව්‍යාජකේද කොටස සලකන්න. යුනිට්ස් යන වචනය සඳහා විචල්්‍ය සඳහා 175 ආදානය කළොත් ප්‍රතිදානය වන්නේ කොමක්ද? යුනිට්ස් වලට 175. If unit කුඩා හෝ සමාන 50 then अमाउंट समान यूनिट प्लस वन यूनिट प्रमाण पनाहा हो पना डबड़ा आडू नाम मतकने सिगुड़ कोड डलकरा एक सी हत्ते पहान ने पुते तीन ने तो एक सी हत्ते पहा की ने पुते पनाहा हो पना डबड़ा आडू इधर नहीं नहीं ऐना एल्स के इन लोड है इफ यूनिट्स विशालाय 50ට වඩා and यूनिट्स කුඩා හෝ සමානයි 150ට වඩා then උතේ यूनिट्स ප්‍රමාණය 50ට වඩා වැඩි නමුත් 150ට වඩා කුඩා හෝ සමාන නෑ නේද 175 කියන්නේ උතේ 150ට වඩා කුඩා හෝ සමාන නෑ නේද එහෙනම් එයාගෙත් else එකක් තියෙනවා अमाउंट समानाय देसीय पनाहा दाने यूनिट्स रीने एकसीय पनाहा वैडी करिए म पाहा हर दे बाण विनाडियक देन नंग उत्साह करण्ट तेरुंगण्ड लोकोदयक नय में तीन विधि हटा आदेश करिए म तीन ने මම මේක ආයේ මුලින් ඉඳන් කියන්නම් මොකද මේ මගේ පන්ති ආප නැති දරුවන් සඳහා මේක සමහර විට නොතේරෙන්න පුළුවන්. එහෙනම් මම ආයෙසරයක් මුලින් ඉඳන් කියන්නම් පුතේ හොඳට බලාගන්න. හරිද? දැන් මෙයා කියන්න පුතේ මේ යුනිට්ස් කියන කෑල්ල අයින් කරන්නලු. හරිද? යුනිට්ස් කියන කෑල්ල අයින් කරලා එයාට දාන්නලු 175. හරිද පුතේ? දැන් වැඩසටහන ආරම්භයේදීම රීඩ් යුනිට්ස්. යුනිට් ගන්න 175යි. If units කුඩායි හෝ සමාන 50 නම් උතේ unit ගාන 50 හෝ 50ට වඩා අඩු නම් then amount සමානයි unit වැඩි කිරීම 1 උතේ unit ගාන 175යි නේ එතකොට 175 කියන එක 50ට වඩා අඩුයි හෝ සමාන නැහැ නේ එහෙනම් පළවෙනි එකට අපිට එකක වෙන්න බැරි නිසා අපි එනවා මේ else කියන එක ඔස්සේ දෙවෙනි එකට දෙවෙනි එක යා කියනවා උතේ if units විශාලයි හෝ 50 පුතේ 175 කියන එක 50ට වඩා වැඩිද? ඔව්. එයා ගන්න පුළුවන්. හැබැයි පුතේ මේ AND gate එකක් තියෙනවා. ඔබ දන්නවා පුතේ AND gate එකක් තියෙනකොට ආදානයන් දෙකම එක වෙන්න ඕන. හරිද? මතකද මම පන්තිය තුල වකරා හොඳට කල්පනා කරලා බලන්න.
පුතේ දෙවෙනියට දෙනවා යුනිට්ස් කුඩා හෝ සමාන 150 පුතේ 175 කියන එක 150ට වඩා කුඩා හෝ සමාන නැහැනේ නම් මෙයාගෙනුත් අයින් වෙන්න වෙනවා මෙයාගෙනුත් අයින් වුණා මෙයාගෙනුත් අයින් වුණා අපිට තියෙන එකම විසඳුම මෙන්න මෙයා amount සමානයි 250 ධන යුනිට්ස් ඍණ 150 වැඩි කිරීම පහ පුතේ මෙතන යුනිට්ස් කියන එකට 175 කියන එක ආදේශ වෙනවානේ මේ බලන්න කොච්චර සරලද කියලා සමහර අය මේක දැක්ක ගමන් බය වෙනවා නමුත් බය වෙන්න දෙයක් ඇත්තේම නැත පුතේ 250 තියෙනවා හරිද දැන් අතන 100 එකතු කිරීම 175න් පුතේ 150ක් ගියාම කීයද උත්තරේ දැන් යුනිට්ස් ගන්න 175යිනේ 150ක් ගියාම 25යි 25 වැඩි කිරීම 5 කිය දෙන්නේ 125යි පුතේ 250යි 125යි එකතු කරපුවාම කීයද උත්තරේ 375යි එහෙනම් මෙන්න ප්‍රතිදානය බලන්න කොච්චර ලේසියිද කියලා ඔව් මම අර ලින්ක් එකේ සිවුඩ කෝඩ් පාඩම එකක් තියෙනවා පහත සඳහන් ව්‍යාජ කොටස ව්‍යාජ කේත කොටස සඳහා පරිශීලකයෙකු 4 5 2 ඍණ 1 යන සංඛ්‍යා එකකට පසු අනික ආදානය කළේ නම් මෙහි ප්‍රතිදානය වන්නේ කුමක්ද විනාඩියක් දෙන්න බලන්න හිතන්න ඔලේකුත් අතර ගත්තත් කමක් නැහැ පුතේ ආදේශ කරලා බලන්න අනේ මට චැට් එකට දාන්න උත්තර චැට් එකට දාන්න චැට් එකට දාන්න උත්තර
ඔක්කොම උත්තර ආවේ නැහැ මට. अरे उदाहरण के हितान्त तुमने काले में तेरी आवश्यकता नहीं दम मामा पहले लिखरना मैं क्या हरी सारले सारले देख तीन ने दम मैं बड़ा काय मैं क्या देख कर क्या मुझे न बुद्धवान मु मैं क्या हादान्त दिया हितान्त वाद बैग लाने ये मैं करने मैं क्या पाट्टा वाले जी चल टर्मिनल समानाय ऋण एकाय හරිද टर्मिनल එක ඍණ එකයි මම මේක බෝඩ් එකේ ලියන්නද මට විනාඩියක් දෙන්න මම මේක බෝඩ් එකේ ලියනකම් මොකද අර ඔයාලට උගන්නපු දේ මටත් වෙලා මොකද මවුස් එක දැන් මම මෙහෙම අත මෙතන තියාගෙන මවුස් එක පාවිච්චි කරන්නේ ටිකක් පාවිච්චි කරනකොට මම මැනික් කටුව ආශ්‍රිතව වේදනයි මේවාගෙන් තමයි කෙලින්ම ලකුණු ගලවලා ගන්න පුළුවන් ඈ ආ ටර්මිනල් සමානයි ඍණ 1යි x සමානයි බිංදුවයි රිපීට් පුතේ මේ රිපීට් අන්ටිල් එක තමයි මෙයාගේ ස්ට්‍රක්චර් එක තියන්නේ ඊට පස්සේ ඩිස්ප්ලේ එන්ටර් නම්බර් ඉන්න මම මේක විශාල කරන්නම් මේක ලියලා get num if num විශාලයි x then x සමානයි and if until नंबर समानाई टर्मिनल पुते मैं आ देखा मार्ट में करते नार्थे मैं नंबर किए ने का टर्मिनल ले का समान विच कमान डोंगाले वाले सनान ना वातीं दो ना डिस्प्लेक्स तो उड़ा आप ही मैं आ टाइप तुरंत करना इनपुट करना मनो आदे हाथरा पाहा देखकर रीने एक हाथरा पाहा देखकर रीने एक हरे अभी मोबाइल डेल है उधर දැන් බලන්න ටර්මිනල් සමානයි ඍණ 1යි x සමානයි බිංදුවයි රිපීට් ඩිස්ප්ලේ එන්ටර් නම්බර් get num if නම්බර් විශාලයි x then x සමානයි num num කියන්නේ පුතේ මේ වේරියබල් එක මෙතන මේ අපි ගන්න එක අපි ඇතුළත් කරන සංඛ්‍යාව තමයි num කියන වේරියබල් එකෙන් ගන්න end if until number සමානයි ටර්මිනල් ඩිස්ප්ලේ x පළවෙනිකෙන් පටන් ගමු අපි ගන්නවා 4 හරිද රිපීට් ඩිස්ප්ලේ එන්ටර් නම්බර් කියපු ගමන් ඔය 4 කියලා ඇතුළත් කරනවා හරිද හොඳට බලන්න නැත්නම් තේරෙන්නේ නැහැ දැන් පුතේ නම්බර් එක මෙතන 4යිනේ 4 කියන කෙනා විශාලයිද x-ට වැඩිය 4 කියන කෙනා විශාලයිද x-ට වැඩිය පුතේ x ලාගේ බිඳුවනේ හරිද x වල දැන් තියනාගේ බිඳුවයි 4 විශාලද බිඳුවට වැඩිය
Yes, ne. Enam pute x samanai nam. Enam pute x la alutta geki the collecting aniwaren pettingin liya gannu na. Then pute x la kalin tibbe bindu then alutta ge tamai hatarai. End if. Harde until number samanai terminal. Number wala ge kiye the pute then. Number wala ge hatarai. NUM me kya ge hatarai ne me. Hatarai. Pahakin Vishala the Hataratavadi under the Anna Ode, Enna, yes, ne, examana in number, Annahina Mokadune, Pute Exel Aluta Giuna, Pahak, Hatara Inguna, Pahauna. End if until number Samana the terminal, Pute Pahasamana the renegade net, and I select Karakim display X on the Pahakinakin Apendua. Eka out there, Dekakinakin Atula Karapute, Enna, number Aluta Dekai. Pute deka kiyana kena vishalada x wala alutta ge kiyada pahayine deka kiyana kena vishalada pahata wediye vishalada yes the node na ne ena mokadda end if me ena end if maga yanada end if ne x samana ay number na vishala na x samana ay number vishala na ne pute ena x wala age wenas wenne na End if kara until number samana terminal pute number ke alutta ge kiyedda dekai deka samana de deka kiyana kena samana de rena ekata na ne na aaye karakena habai x wala age taamat 5 api deka athulath karath taamat 5 ayye pute meke wenas unne natte me deka kiyana kena vishala unne ne pahata wediye ekai ya ඊට පස්සේ අවසාන rena ek එනම් පුතේ මේ නම්බර් වල අලුත්ගේ ඍණ 1යි. හරිද? මෙයාගේ අලුත්ගේ ඍණ 1යි. ඍණ 1 විශාලද පුතේ x ට වැඩි x වල අලුත්ගේ 5යි. ඍණ 1 විශාලද x ට වැඩි? නෑ නේ. එනම් end if. හරි. ඊට පස්සේ පුතේ until number සමානයි terminal. පුතේ අන්න නම්බර් වල අලුත් නම්බර් වල අගේ කියද පුතේ අපි මේ ඍණ 1යිනේ අන්න රිනේක සමානයි රිනේක එනා ඩෝංගාල වැඩසටහන් නතර වෙනවත් එක්ක පුතේ ඩිස්ප්ලේ x අවසාන වශයෙන් මෙයා ප්‍රතිදානය කරන්නේ මෙන්න මේ ගාන 5 දැක්කද මෙයා කොච්චර ලේසියිද හිතන්න දෙයක් තිබ්බද හිතන්න කිසි දෙයක් තිබ්බ නැහැ තිබ්බේ පුතේ අර වේරියබල් වලට නම ආදේශ කිරීම පමණයි හරි මේ දැන් මේක මේ මේ සැරේ මේ මාර්තුලීන කට්ටියට මේ කරන්නේ ඈ මාර්තුලීන කට්ටියට කරන්නේ මොකද දෙසැම්බර් ලීනයිට අපි ප්‍රෝග්‍රෑමින් පටන් ගත්තේ නැහැ තාම රිවිෂන් එකේ පටන් ගත්තේ තියරි එකේ පටන් ගත්තේ නැහැ एक बटे तेरुना के लमांग सिद्ध ना वा अंदर टम तेरुना नहीं है मैं कुते वाला क्या रहा है अबे मांगर की वे हाईवे नी पार्ट में चोटी तेरी कोटा सकती है ना वा सहा මේ වර්ණ නිර්මාණය ගැන GIMP පාඩමේ ඒ වීඩියෝ අද හිට වෙනකොට නිකුත් කරනවා ඒක පරිශීලනය කරන්න. ඒක ලොකු ලකුණු වෙන කොටසක් නෙමෙයි. ඒ වගේම හිට දිනේ මම අර වැඩේ කරනවා ඈ. ඔයාලගේ යාළුවොත් එක්කන් එන්න ඉන්නවා නා. අනිත් එක මේ මේසරේ ඕලවල් ලියන සෙට් එක පන්තිවල නම් සහභාගී වුණා අඩු යා එකක් කියන්න බෑ. එනිසා මේ එදිනෙකට සාධාරණ හේතු වැඩි මොකද IT විතරක් නෙමෙයි මේ විෂයකට තියෙන තව විෂයන් තියෙනවා ඒවත් එක්ක තියෙන සාධාරණ හේතු ඇති
ඒකයි මම වීඩියෝ දාන්නේ වීඩියෝ හරි බලුවා නම් අවුලක් නැහැ අපි ඊගාවකට එමු පරිගණක විචලන සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකා බලන්න හරිද විචල්‍යයන්ට විවිධ අවස්ථා දු පුතේ විචල්‍යයක් කියන්නේ ඒ කියන්නේ වෙනස් වන දෙයක් මේ අවස්ථාවේ තියෙන දේ නෙමෙයි ඊගාව අවස්ථාවේ වේරියබල් එක කියන්නේ ඒකනේ වෙනස් වෙනවා හැමතිස්සෙම විවිධ අවස්ථාන් විවිධ අගයන් ගන්න පුළුවන් හරි පරිගණකය පරිගණක භාෂාවක් වෙන් කරන ලද වදන් පුතේ රිසර්ව්ඩ් වර්ඩ් කියලා මතකදාර පැස්කල් කරනකොට මම කියලා දුන්න ඔය ඇන්ඩ් ඕ ඊට පස්සේ බිගින් එන්ඩ් ඒ වගේ ඒවා රිසර්ව්ඩ් වර්ඩ්ස් යාටම වෙන් කරගත් වචන පරිගණක භාෂාවක් වෙන් කරන ලද වදන් රිසර්ව්ඩ් වර්ඩ්ස් එම ක්‍රමලේක භාෂාවේම විචල්‍ය නාමසේ බය 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 එහෙම ගන්න බෑ අපිට ගන්න පුළුවන් ද මේ අන්න මේ අපිට ගන්න පුළුවන් ද බිගින් සමානයි එක එන් සමානයි බිඳුව ඉන්පුට් නිව් නම්බර් ඇස් බිගින් එම කරන්න බෑ ඇයි ඒ කරන්න බැරි ඒකම වෙන් කරගත් වචන එහෙනම් පුතේ බාණ්ඩිට කොච්චර ලේසිද දෙයින මේ ඉරි ගහන එකනේ මේ විදිහමයි පුතේ ඊගාව එකක් මම මේක පස්පාරක් කරන්නක ඒ තුට්ටික මම ඊට පස්සේ කියන්න හරිද එතකොට දැන් මේක දැන් ඔයාටම තේරෙන්න ඇති පුතේ හිතන්න තරම් දෙයක් තිබ්බේ නැහැ දැන් මේ වගේ පුතේ ලකුණු නිකන් ගහෙන් ගෙඩි කඩනවා වගේ ලකුණු කඩා ගන්න පුළුවන් දැන් හිතන්න මේකේ ලකුණු 30ක් ගත්තාම අනිකෙන් අපිට ලකුණු 45 ගන්න ඕන ලකුණු 60ෙම්ම මම පුතේ අර සෙමිනේක් කරනකොට පේපර් එක හැදෙන විදිය මම එදා දෙමාපියන් සීමේදී කිව්වා ආයතරයක් කියන්න ඈ එතකොට පුතේ උත්තරේ අංක 1 ඒ පමණක් නිවැරදිය පහත දී ඇති ව්‍යාජකේතිය සලකා බලන්න විනාඩි දෙකක් දෙන්නම් පුතේ හොඳට හිතන්න විනාඩි දෙකක් දෙන්නම් හොඳට හිතන්න මේක බලලා තන මේක හිතන අතරතුරේ මම මේක බෝඩ් එකේ දානවා මොකද මෙහෙම දැම්මට වට තේරෙන්නේ නැහැ බෝඩ් එකේ පැහැදිලිව ලියන්න ඕන
ඔව් ගැටලුවක් නැහැ එන්න පහත දී ඇති ව්‍යාජකයේදී සලකලා බලන්න එතකොට ABC යන විචල්‍ය සඳහා 50 30 70 වෙන අගයන් ආදානය කරන ලබයි නම් දර්ශනය කරන ප්‍රතිදානය අවුට්පුට් එක අහන්නේ හරිද ඒ වලගේ පුතේ 50යි A වල 50යි B 30යි C වල 70 දැන් බලන්න මේකේ කිසියම් දෙයක් වැඩිපුර කරන්න දැන් වාට තියන්නේ හිතන්න විතරයි මේ බලන්න read ABC එහෙනම් A වලගේ කීයද 50යි B වලගේ 30යි C වලගේ 70යි වැලියු සමානයි පුතේ බිඳුවයි if A විශාලද Bට වඩා පුතේ A වලගේ 50යිනේ A වලගේ 50යි B වලගේ කීයද 30යි 50 විශාලද 30ට වඩා yes නේ එහෙමනම් then if A විශාලද Cට වඩා පුතේ A වලගේ 50යි C වලගේ 70යි 50 විශාලද 70ට වඩා නැත එහෙනම් අපි මේ අවස්ථාව නොසලකා හැරලා එහෙම නැත්තම් else කියන අවස්ථාවට එනවා else value සමානයි C value එක පුතේ C ලු එතකොට එනවා value වලට එන්න ඕන මොකද්ද C වලගේ 70යි එහෙනම් value එකත් 70 වෙනවා end if වෙනවා display value එහෙනම් පුතේ උත්තරේ එන්නේ මොකද්ද 70යි හිතන්න දෙයක් තිබ්බද කිසි දෙයක් නැහැ තියන්න තිබ්බේ ආදේශ කිරීම පමණයි ඈ බලන්න කොච්චර ලේසියිද उत्तर अंक 4 ඊට පස්සේ පහත තර්කන පරිපතේ x සඳහා බිඳුව හා එක පිළිවෙලින් ආදාන ලෙස දී ඇතනම් y සඳහා ආදාන ප්‍රතිදාන දෙක වන්නේ කුමක්ද විනාඩි දෙකක් දෙන්න බලන්න හිතන්න මට උත්තර දාන්න chat එකට उत्तर अंक देखते मेतन बांट पल उत्तर नोटे नोटे किसी नोटे मेतन इवर आई मे अत मे अत अरे
එතකොට පිළිවෙලටනේ බිංදුව සහ එක ආදානය කරේ. එතකොට ඉස්සලා බිංදුව දැම්මනම් මෙතන එක වෙලා ඉස්සලා පුතේ ඒ කියන කෙනා තමයි දර්ශනය වෙන්නේ. ඒ ඇවිල්ලා තමයි බී කියන කෙන්නේ. ඉස්සලා තියෙන මෙයානේ. ඒ නිසා ඒ සහ බී හරි පුතේ මේක මෙතනින් අවසන් වෙන්නේ නැහැ හරිද එතකොට හෙට රාත්‍රියේ මම අර අපේ වැඩේ තියෙනවා දැන් මෙතනින් පස්සේ මම ඔයාලට අර link ටික දානවා ඔයා අය link ටික පරිශීලනය කරන්න පරිශීලනය කරලා හෙට දිනේ ආව අපි හම්බෙමු හෙට පාන්දර පන්තියකුත් තියෙනවා ඒකටත් මම ඔයාලට link එක දාන්න ඊට අමතරව අනුමාන ප්‍රශ්න කීපයක් තියෙනවා මම ඒක අද හවස දවල් හවස් වෙද්දී ඔයාගේ group එකට දානවා සහ ඊට අමතරව තවත් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් තියෙනවා හරිද මම කියන විදිහට ඇයි ඒ මොකද කියලා අහන්න එපා පුතේ ඒ කියන ප්‍රශ්න ඒ විදිහට කරලා යන්න විභාගයෙන් පස්සේ අවිල්ල කියන්න මොකද උනේ කියලා හරිද දැන් ඊගාවට පුතේ ඔයාලට බුද්ධ ධර්මයේ මම හිතන්නේ seminar එකක් තියෙනවා දෙවෙනි කොටස අපි කලින් කරා දෙවෙනි කොටසත් කරනවා බුද්ධ ධර්මයේ seminar එකක් තියෙනවා ඒකට සහභාගී වෙන්න සහ මම දැන් මේකේ දානවා මේ ඉතුරු link ටික ඒ link ටික පරිශීලනය කරන්න එසේනම් මද කියලා දුන්න ටික ඔයාලට හොඳට තේරුණා කියලා මම හිතනවා මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ මම දැන් link ටික දානවා ඒ ටික පරිශීලනය කරන්න ඔයාගේ පාඩම් 15ම කවරෙන් revision එකක් හෙට දිනේ යනවා හරිද එහෙනම් සිරුදනාට පාන්දර ඉඳන් සහභාගී වුණාට බේවින් ස්තුතියි මටත් පුතේ ඇත්තටම හරි වෙහෙස කරයි මොකද ඊයේ රෑ පැය දෙකක් වත් නිදාගෙන නැහැ මගේ ඇස් දෙක දිහා දැක්කම වට ඕනම් තේරෙයි හරිද අපි එනම් අද රාත්‍රියේ අද නෑ රෑට නෑ හෙට දින එනම් හම්බෙමු හෙට පාන්දර පන්තියක් තියෙනවා අද මම දවල් රාත්‍රියේ වෙනකොට අර ප්‍රශ්න කීපයක් තියෙනවා ඒක ටික 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 දානවා එහෙම කරමු එනම් පුතේ විශාල ප්‍රමාණයක් මම මෙතනදී ආවරණය කරා මෙතන නවත්තන්න එපා මම අර දාන ලින්ක් ටික බලන්න ඒ පාඩම් ටික බලන්න අර පරිගණක නිර්මිතයේම ගොඩක් අයට අවුල් ඒ නිසා ඒක හොඳට බලන්න ගැටලු තියෙනවා නම් මට කෝල් එකක් කර දෙන්න එහෙනම් සිරි දිනාටම අයබෝවන් දුසරණයි අද පාන්දී හොඳයි නම් මැසේජ් එකක් දාන්න ඔයගේ අදහස දැන් ලින්ක් එක දානවා group වලට